දූෂණය වංචාව නාස්තිය අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාව ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් ටෙලිවිෂන් ටෙලිවැකිය 1977 ජේ.ආර්. ජයවර්ධනගේ ආණ්ඩුව ඒ කියන්නේ වත්මන් ජනපතිගේ මාමට 6න් 5ක බලයක් මේ රටේ ජනතාව දුන්නානේ නේද? ඒ කියන්නේ 1977 දී එක්සත් ජාතික පක්ෂය 6න් 5ක බලයක් සහිත ආණ්ඩුවක් හැදුවනේ නේද? ඒ ආණ්ඩුව අපේ රටේ ජනතාවට දුන්න අමතක කරන්න බැරි අදටත් විඳවන සාපේ තමයි විධායක ජනපති බලතල සහිත ජේ.ආර්. ජයවර්ධනගේ ව්‍යවස්ථාව. ඒක හැදුවා කිව්වේ නම් අර ප්‍රංශයේ ඩිගොල් ජනාධිපතිගේ ව්‍යවස්ථාවට අනුව කියලා තමයි එදා ජේ.ආර්. ජයවර්ධන කිව්වේ. ඇත්තටම මේ රට අදත් විඳවන එක් ප්‍රධාන සාධකයක් තමයි මේ විධායක ජනාධිපති ක්‍රමය. ආඥාදායකින් රාජ්‍ය පාලනය කළ අවස්ථාවලදී ඔවුන්ගේ දර්ශනය වුණේ king is under no man යන්නයි. ඒ කියන්නේ රජු කිසිදු මිනිසෙකු යටතේ නැති බවයි නේද? රජු යටතේ මිනිස්සු ඉන්නවා. නමුත් රජු කිසිදු මිනිසෙකු යටතේ නැති බවයි නේද? රජු යනු දෙවියන්ගේ නියෝජිතයා කියලා තමයි එදා ජනතාවට විශ්වාස කරන්ට සැලැස්ුවේ. ලෝකයේ පුරාම රජවරුන්ගේ පාලනයත් එක්ක මේ සංකල්පය තව තවත් මුල් බැසගත්තා. රජු යනු දෙවියන්ගේ නියෝජිතයා නේද? එහෙම තමයි ඒ සංකල්පය ගොඩනැගුණේ. මේ දේවරාජවාදයට, ඒ කියන්නේ ආඥාදායකයා දෙවියන්ගේ නියෝජිතයා කියලා හදාගෙන තිබුණු කන්සෙප්ට් එකට මුලින්ම නීත්‍යානුකූලව චැලෙන්ජ් කළේ අභියෝග කළේ නීති විශාරදයෙකු හෙන්රි බ්‍රැක්ටන් ඒ වර්ෂ 1210 නේද? බොහෝ ඈත කාලෙකදී තමයි ඒක වුණේ. එංගලන්තයේ ඩෙවෝන් කියන ප්‍රාන්තයේ උපත ලද ඔහු නීති විශාරදයෙක් හෙන්රි බ්‍රැක්ටන් ඔහු මෙන්න මෙහෙම පැවසුවා. කින් is under no man, a button under the God and the law. ඒ කියන්නේ රජු මිනිසෙකු යටතේ නොහිටියත් ඔහු දෙවියන් සහ නීතිය යටතේ සිටිය යුතුයි කියලා. දෙවියන්ට හෝ නීතියට උඩින් නෙවෙයි රජුන් සිටිය යුත්තේ කියන එක තමයි ඔහු එදා කතා කළේ. කියන්නේ under the God and law. දැන් ඔය ඈත අතීතයේදී රජුන් දෙවියන්ගේ නියෝජිතයා කියලා පිළිගත්තේ නැති මිනිස්සුත් ඉතින් ඔය අහම්බෙන් හිටියා. හොඳේ ආන් ඒ මිනිස්සු සමහර වෙලාවට රජු හා ආයුධ සන්නද්ධව සටන් දුන. හරිද? අපේ ඉතිහාසෙත් ලෝක ඉතිහාසෙත් ඒ වගේ මිනිසුන් ගැන සඳහන් වෙනවා. අන්තිමට මේ රජවරුන්ව නීතිය යටතට පත්වෙන අපූර්ව අවස්ථා කීපයක් ලෝක ඉතිහාසයේ තියෙනවා. එක් අවස්ථාවක් තමයි 1649 දී ජෝන් බ්‍රැඩ්ෂෝගේ ප්‍රධානත්වයෙන් තිබුණු නඩු විභාගයකින් පසුව පළමුවන චාල්ස් රජුව එල්ලල මරන්ට තීන්දු කළා. හරිද? ඒක ඉතිහාසයේ අපූර්ව කතාවක් කියවන්න. රජුව එල්ලල මැරුවා. හොඳේ, නීතියට අනුකූලව. හරි. දැන් මේ විස්තර ලියන්න හේතු වුණේ ලෝකේ රටවල් ශිෂ්ට සම්පන්න වෙනකොට රජවරුන් පවා නීතිය යටතට පත් කරනකොට අපට මොකද වුණේ, අපට මොකද වෙන්න යන්නේ කියලා පෙන්වන්නයි. හොඳේ, ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව මගින් මූලිකවම තහවුරු කළ යුත්තේ ජනතාවගේ නිදහස, ජනතාවගේ අයිතිවාසිකම්. එහෙම නේද? එතකොට ඒ සඳහා අවශ්‍ය බලය තහවුරු කරන්නේ කවුද? ව්‍යවස්ථාදායකය, ඒ කියන්නේ පාර්ලිමේන්තුව, විධායකය, ජනාධිපති, අධිකරණය නේද? දැන් ඉතාම සරලම ප්‍රශ්නේ තමයි විධායකය නැත්තම් ජනාධිපතිව අධිකරණයට ගෙනියන්න පුළුවන්ද? ජනාධිපති කියන කරන දේවල් ප්‍රශ්න කරන්න අධිකරණයට පුළුවන්ද? බැහැනි. 35-1 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 35-1 හොඳට කියව ගන්න. ජනාධිපතිවරයා ලෙස ධූරය දරන කවර හෝ තැනැත්තෙකු විසින් පෞද්ගලික තත්වෙහිලා හෝ නිල තත්වෙහිලා හෝ කරන ලද හෝ නොකර හරින ලද කිසිවක් සම්බන්ධයෙන් ඔහුට විරුද්ධව කිසිම අධිකරණයක හෝ විනිශ්චයාධිකාරයක කිසිම නඩු කටයුත්තක් පැවරීම හෝ පවත්වාගෙන නොකළ යුත්තේය. මාරයි නේද? දැන් ඉතින් සරලම ප්‍රශ්නය තමයි ජනාධිපති ධූරය දරන කාලයේදී මොනව කළත් ප්‍රශ්නයක් නැහැ නේ. එහෙනම් නේද? එහෙනම් ඉතින් යන්න තැනක් ගෙනියන්න තැනක් නැහැ. ඒක නෙමේ කියන්නේ. දැන් අපේ රටේ අධිකරණයට නීතියට උඩින් රජු ඉන්නවා කියලා නෙමේ කියන්නේ නේද? ඔවුනේ, ජනාධිපති රටේ නීතියට උඩින් ඉන්න පුළුවන් කමක් තියෙනවා කියන එක නෙමේ කියන්නේ. මේක ශිෂ්ට සම්පන්න ලෝකයේ යුක්තියට අභියෝගයක්. හොඳේ, දැන් බලන්න රටේ ජනතාවගේ වරප්‍රසාද අයිතින් වලට උඩින් ජනතාවගේ
ඡන්දයෙන් තේරිපත් වෙලා යන අයට ඉන්න පුළුවන් නම් ඒ අයට ජනතාවට නැති වර ප්‍රසාද තියෙන්න පුළුවන් නම් ඉතින් එතකොට අර පුරවැසි සමානකම සමාන අයිතීන් වලට ඒක මාර බරපතල අභියෝගයක්නේ හරිද සැබෑවටම අපේ රටේ එහෙම නරකම කළු පැල්ලම අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායකට කරපු දේ දැන් හුඟ දෙනෙකුට මතක නැහැ. ඇය අපේ රටේ 43 වන අගවිනිසුරුවරිය. පළමු කාන්තා අගවිනිසුරුවරිය. ඇයම තනතුරට පත්වන්නේ 2011 මැයි 19 වෙනිදා. ඇයට විරුද්ධව චෝදනා 14ක් නගලා පාර්ලිමේන්තුවට වාර්තා කරන්න විශේෂ කාරක සභාවකුත් පත් කරනවා. 11 දෙනෙකු මීට පත් කර සිටියා. 7 දෙනෙකුගේ මුහුණුවල තිබුණු කර්කශක හාස්‍යෝත්පාදක සිනහ අතුරින් 4 දෙනෙකු පමණක් වගකීමෙන් මා දෙස බලා සිටියා කියලා ඇය ලියලා තියෙනවා. 11 දෙනාගෙන් 7 දෙනෙක්ම ඇයට hina වුණා අපහාස කළා කර්කශක විදිහට 4 දෙනෙක් නිහඬව වගකීමෙන් බලා හිටියා කියලා ඇය ලියනවා. මෙහෙම එදා ලිව්වේ අපේ රටේ එදා හිටපු අගවිනිසුරුවරිය ශිරාණි බණ්ඩාරනායක නේද? මත බේදාත්මක දෝෂාභියෝගයක් ගෙනල්ලා මහින්ද රාජපක්ෂලා තනතුරෙන් දොට්ට දාපු උත්තරීතර අධිකරණයේ ප්‍රධානතම භූමිකාවනේ ඒ නේද? ඇත්තටම රටේ අගවිනිසුරුවරියව ගෙනල්ලා අපහස උපහාස කළ ව්‍යවස්ථා දායකයේ විධායකයේ එතනට ගියේ කොහොමද කියලා සැබෑවටම මේ රටේ ඉතාම බුද්ධිමත් කතිකාවක් නිර්මාණය වුණේ නැහැ. ඒ ගියේ තාමත් අපේ ව්‍යවස්ථාව තුළ කින් ඊස් අන්ඩර් නෝ මෑන් රජු කිසිදු මිනිස්සුකුට යටත් නෑ කියලා හිතා ගෙන ඊට අවශ්‍ය වටපිටාව හදාගෙන ක්‍රියා කළ නිසානේ නේද? දැන් කාලේ හරි කින් ඊස් අන්ඩර් නෝ මෑන් බට් අන්ඩර් ද ගෝඩ් ඇන් ලෝ කියලා පෙන්වන්න. ඒ සඳහා මේ රටේ බුද්ධිමතුන්ගේ නව ක්‍රියාදාමයක් ආරම්භ කළ යුතු බව අද ටෙලිවැකිය මතක් කරනවා.